ආයුබෝවන් ඔයාලට ඔන්න අද මම ඔයාලට ගෙනාව එක බිත්තරයකින් හදන්න පුළුවන් රසම රස වෙනස්ම විදිහේ කේක් එකක් මේ කේක් එක ඕනම විශේෂ අවස්ථාවකට ගැලපෙනවා මම අද හදන්නේ ලිපේ ෆ්‍රයි පෑන් එකේ ඉතින් ඕනම කෙනෙකුට හරිම ලේසියෙන් හදන්න පුළුවන් මේ සරසල තියෙන විදිය නිසා තමයි මේ වගේ වෙනස්ම පෙනුමක් මේ කේක් එකට ඇවිත් තියෙන්නේ ඉතින් හරිම ලේසියි හදන්න පුංචිම පුංචි වෙලාවකදී රසම රස ලස්සනම ලස්සන කේක් එකක් ඔයාලට හදන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මම දැන් මුලින්ම මේ බෝල් එකට එකතු කරනවා බිත්තරයක් ඊළඟට ඒකටම එකතු කරනවා සීනි කෝප්ප භාගයක් ග්‍රෑම් වලින් නම් 100ක් දැන් සීනි ටික භාගයට දීවෙන තුරු මේ වගේ චුට්ටක් විස්ක කර ගන්න මම දැන් ඊළඟට එකතු කරන්නේ වැනිලා තේ හැඳි භාගයක් ලුණු පිංචි එකක් දැන් අපිට පුළුවන් මේ ටික හොඳට මෙන්න මේ වගේ විස්ක කර ගන්න මෙතන මම අරගෙන තිනවා දිය කරගත්ත මාගරින් ග්‍රෑම් 60ක් මේ සැහැඳි වලින් නම් 4යි මේ වෙනුවට වලට බට ගන්නත් පුළුවන් දැන් මේ මාගරින් ටික 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 එකතු කර කර මෙන්න මේ වගේ හොඳට විස්ක කර ගන්න මෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් වගේ ආවට පස්සේ අපිට පුළුවන් කිරි මිලිලීටර් 100ක් එකතු කරන්න මෙතනදී ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන් පිටිකිරි ගන්නත් පුළුවන් දැන් චුට්ටක්වත් සීනි කැට නැති වෙන විදිහට විස්ක කර ගන්න ඔන්න දැන් සීනි කැට ටික හොඳටම දිය වෙලා තියෙන්නේ මම දැන් මේ වගේ පෙනේරයක් තියලා ඒකට එකතු කරනවා පාන් පිටි ග්‍රෑම් 120ක් ඒ කියන්නේ කෝප්පයක් බේකින් පවුඩර් තේ හැන්දක් දැන් මේ ටික ඔක්කොම හොඳට හලා ගන්න ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ එකම පැත්තට විස් කර ගන්න මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වගේ මිශ්‍රණයක් තමයි එන්නේ දැන් අපිට පුළුවන් අපේ පෑන් එක ලෑස්ති කරගන්න මම මෙතන අරගෙන තිනවා අඟල් 8 බේකින් ට්‍රේ එකක් මුලින්ම මෙන්න මේ වගේ හොඳට තෙල් තවර ගන්න ඊළඟට පාච්මන්ට් කොලයක් දාලා පාච්මන්ට් කොලේ උඩත් හොඳට තෙල් තවර ගන්න දැන් අපේ කේක් බැටර් එක මෙන්න මේ වගේ බේකින් ට්‍රේ එකට දාන්න දැන් මෙන්න මේ වගේ හොඳට සොලවලා ටැප් කරන්න මම අද මෙන්න මේ වගේ ලොකු ෆ්‍රයි පෑන් එකක තමයි හදන්නේ මේ ෆ්‍රයි පෑන් එක මම බේකින් වලටම තියාගෙන තියෙන එකක් මුලින්ම පොඩි ස්ටෑන්ඩ් එකක් තියලා ස්ටෑන්ඩ් එක උඩින් අපේ බේකින් ට්‍රේ එක තියන්න ඕන ඊළඟට අපිට පුළුවන් පියන වහලා විනාඩි 20ක් 30ක් මේක හැදෙන්න තියන්න කේක් එක බේක් වෙන අතරදී මම චොක්ලට් සෝස් එක හදා ගන්නවා මේ ෆ්‍රයි පෑන් එකට මම එකතු කරනවා කොකෝ පවුඩර් ග්‍රෑම් 25ක් වතුර මිලිලීටර් 70ක් සීනි කෝප්ප කාලක් ග්‍රෑම් වලින් නම් 50ක් දැන් අපිට පුළුවන් ලිපේ තියන්න කලින් මේ ටික ඔක්කොම හොඳට දිය කර ගන්න ඊළඟට ලිපේ තියලා මේ මිශ්‍රණය මම පෙන්නන පදමට උකු කර ගන්න මෙන්න මේ වගේ උකු පදමට ආවට පස්සේ අපිට පුළුවන් ලිප් ඔෆ් කර ගන්න ඊළඟට අපිට පුළුවන් බටර් හෝ මාගරින් තේ හැන්දක් එකතු කරන්න ඔන්න දැන් අපේ සෝස් එක ලෑස්ති මම දැන් ඒක මේ වගේ පොඩි භාජනයකට මාරු කර ගන්නවා අපේ කේක් එක දැන් හොඳට බේක් වෙලා තියෙනවා දැන් අපිට පුළුවන් මේ වගේ එළියට ගන්න කේක් එක හොඳටම නිවෙන්න තියන්න නිවුනට පස්සේ අපිට පුළුවන් මේ වගේ
වටේ පුරුල් කරලා එලියට ගන්න. දැන් පාච්මන්ට් කොලේ අයින් කරලා මෙන්න මේ වගේ වටේ ටික ඉවත් කර ගන්න. මේ කේක් එක මම කොටස් 6කට වෙන් කරන්නේ මේ වගේ ලොකු කොටු වලට තමයි මම කපන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මේක කොටු 9කට කපන්න පුළුවන්. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා කජු කුඩු ටිකක්. දැන් ඊළඟට මම කරන්නේ එක කේක් කෑල්ලක් අරගෙන හතර පැත්තෙම චොක්ලට් සෝස් මේ විදිහට තවර ගන්නවා. ඊළඟට අපිට පුළුවන් කජු කෑලිවල දවට ගන්න. කජු වෙනුවට ඔයාලට කැමති ඕනම nuts වර්ගයක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සනම ලස්සන කේක් කෑල්ලක් තමයි අපිට ලැබෙන්නේ. දැන් ඔයාලට මේක සාමාන්‍ය ස්පොන්ජ් කේක් එකක් කියලා කියන්න බෑ. ඊට වඩා ගොඩාක්ම වෙනස් විදිහේ ලස්සනම ලස්සන කේක් එකක් තමයි ලැබෙන්නේ. මේක එකපාරටම දකින කෙනෙකුට හිතෙන්නේ හදන්න ගොඩක් අමාරු, ගොඩාක් වෙලාව යන දෙයක් කියලා. ඒ වුණාට හරිම සරලයි. කේක් එක හදාගන්න යන වෙලාව විතරයි අපිට යන්නේ. ඉතින් හරිම පුංචි වෙලාවකදී ලේසියෙන් හදන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්වන්නම් ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ රසම රස ස්පොන්ජ් කේක් එකක්. ස්පොන්ජ් කේක් එකේ රසය චුට්ටක් වෙනස් වෙනවා වටේ තියෙන චොක්ලට් සිරප් එක නිසා. මේ ස්පොන්ජ් කේක් එකේ රස, චොක්ලට් සිරප් එකේ රස, කජු වල රස එකට එකතුණු රසයක් තමයි තියෙන්නේ. ඉතින් හදන්නත් හරිම ලේසි. හිතුණුකමන් ඔයාලට හදන්නත් පුළුවන්. ඉතින් විශේෂ අවස්ථාවලට හොඳටම ගැලපෙනවා. උපන්දින සාද විශේෂ අවස්ථා තියෙනවා නම් ඔයාලට ඉවිලිමුණත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.